අයිබෝන් ඔයාලා හැමෝටම ඉතින් වෙනදා වගේම සුපුරුදු වාරයෙන් ඔයාලා හැම කෙනෙක්ම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් දැන් වෙනකොට ඔයාලා දන්න දෙයක් තමයි ලංකාවේ ඉන්නේ වැඩි පිරිසක් වෙනත් රටවලට යන්න අපේක්ෂා කරනවා රැකියාවක් කරන්න. ඒ වගේම තමයි අර රැල්ලට රට යන පිරිසක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක විවිධ විදිහේ ගැටලු ඇති වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් එක්ක මම හිතුවා මෙන්න මේකට වැදගත් වෙන විදිහේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. ඉතින් පහුගිය කාලවල මම දාපු වීඩියෝස් වලට ඒ වගේම Facebook page එකේ දාන post වලට comments එනවා. ඉතින් ගොඩක් වෙලාවට වයස අවුරුදු 18යි 20යි මෙන්න මේ වගේ එක එක වයස පරාසවල් කියලා අහනවා. මොන වගේ ජොබ් එකක්ද කරන්න ඕනේ? ලේසියෙන් කොහොමද එන්නේ? ඊපස්සේ වැඩි වැඩි හම්බෙන රැකියාව මොනවද? ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ප්‍රශ්න අහනවා. සමහරක් අයට රට යන්න අවශ්‍යතාවය තිබුණා වුණාට ඒ පිළිබඳව හොඳ දැනුමක් නැහැ. මොනවද කරලා තියෙන්නේ, මොන වගේ දේවල් ටිකක්ද සපුර ගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා ගොඩක් අයට. ඉතින් මං හිතුවා රට යන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට තමන්ගේ රට හීනය සාර්ථක කරගන්න ඉතින් අවශ්‍ය වෙන මූලික දේවල් ටික කියන්නේ ඔයගොල්ලෝ මොනවද කරලා තියෙන්න ඕනේ කියලා මේ වීඩියෝ එක හරහා කතා බහ කරන්න. ඉතින් එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොටම මට ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මම මුලදී කතා කරා මෙන්න මේ වගේ වයස 18 20 මෙන්න මේ වගේ පොඩි වයස් වල කට්ටිය අහනවා කියලා. හැබැයි මම මේ කතා කරන දේවල් මම ඔයාලට මේ හදා ගන්න කියන මේ හොයා ගන්න කියන මේ සුදුසුකම් ටික කිසිම වයසක් වයස් පරාසයක් අදාළ නැහැ. මේ ඕනම කෙනෙකුට අවශ්‍යම වෙන දේවල් ටිකක් තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් දැන් වෙනකොට මේ අපේ ලෝකය තාක්ෂණයත් එක්ක තමයි දුවන්නේ. සරලවම කිව්වොත් එහෙම ලංකාවේ ඉන්න ඔයාට ලෝකේ ඕනෑම රටකින් රැකියා අවස්ථාවක් නැත්නම් වෙනත් අවස්ථාවක් ඒ වගේ දේවල් ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන් මෙන්න මේ කියන ඩිජිටල් මාධ්‍ය නැත්තම් මෙන්න මේ කියන තාක්ෂණයත් එක්ක. ඉතින් මෙතනදී මම ඔයාලට පළවෙනියටම කතා බහ කරන දේ තමයි භාෂාව. තාක්ෂණය කොච්චර ඉහළට ගිහිල්ලා තිබුණත් මේ තාක්ෂණය භාවිතා කරන්න අවශ්‍ය නැත්තම් මේ තාක්ෂණය භාවිතා කරලා ඔයාගේ අවස්ථාවන් ටික ගන්න අවශ්‍ය වෙන ප්‍රධානම පාලම තමයි භාෂාව කියලා කියන්නේ. ඉතින් භාෂාවන් ගැන කතා කරනකොට ලෝකේ ඕනෑතරම් භාෂාවන් තියෙනවා. නමුත් ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ ලෝකේ හැම රටකම පහේ කතා බහ කරන මිනිස්සු දන්න අන්තර්ජාතික භාෂාවක් ඉංග්‍රීසි කියලා කියන්නේ. ඉතින් එතකොට ඔයාට සිද්ධ වෙනවා මෙන්න මේ කියන ඉංග්‍රීසි භාෂාව ඔයාගේ දැනුමට එකතු කරගන්න නැත්නම් ඔයාගේ ඉංග්‍රීසි භාෂාවේ හොඳ වර්ධනයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් දැන් මේ ඉස්කෝලේ යන වයසකදී ඉන්නේ නැත්නම් සල්ලි වේදන් කරලා පාඨමාලා කරන්න පුළුවන් වයසකදී ඉන්නේ නැත්නම් එහෙම වටපිටාවක් තියෙනවද? මෙන්න මේ වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි මම අර කිව්වා වගේ තාක්ෂණය මේ වීඩියෝ එකව බලනවා කියලා කියන්නෙම ඔයා තාක්ෂණයත් එක්ක දැනටමත් ගනුදෙනු කරන කෙනෙක්. ඉතින් ඔයාගේ මේ ෆෝන් එකම ඇති ඔයාට ඉංග්‍රීසි භාෂාව හරියට ඉගෙන ගන්න. කෙනෙකුට අවශ්‍ය නම් කාලය ඒ වගේ මුදල් වැය කරලා අර මං කිව්වා වගේ පාඨමාලාවක් කරලා ඒ විදිහට ඔයාගේ භාෂාව හදා ගන්න පුළුවන්. එතකොට ඒකේ අමතර වාසියක් කරන ඔයාට සමහරක් වෙලාවට ගොඩක් වටින ලෝක පිළිගත්තු සහතිකයෙකුත් හම්බ වෙනවා එයා සුදුසුකමක් විදියට. එහෙම ඔයාට හැකියාවක් නැත්නම් ගැටලුවක් නැහැ. ඔයාගේ ওই ෆෝන් එකෙම පුළුවන් ඔයාට ඉංග්‍රීසි භාෂාව මාස 3ක් 4ක් වගේ යනකොට උනන්දුව කියන එක ඕකට එකතු කරගන්න පුළුවන් නම් හිතාගන්න බැරි විදිහේ දිනුවක් ඔයාට භාෂාවේ හදා ගන්න පුළුවන්කම තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් එහෙම ඕන තරම් මිනිස්සු Facebook එකේ, TikTok එකේ, YouTube එකේ මොන හරි කුණු ගොඩක් එක මොන හරි කිසිම වැඩ කරන නැති දෙයක් එක කාලයක් කාමින් ඉන්නවා. ඉතින් ඒ වෙලාව වැය කරන්න මේ ඔයාගේ ඉංග්‍රීසි හැකියාව, ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව අඩුම තරමේ. අනිත් දේවල් පැත්තකට දැම්මත් සාමාන්‍යයෙන් ඔයාලට කියන්න ඕන දේවල් ටික තව කෙනෙක් කියන දේක් ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට අඩුම තරමින් කතා කරන්නවත් පුළුවන් හැකියාව වර්ධනය කරගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් Facebook එකේ තියෙන page එකක් පාරුව කියලා මමත් ගොඩක් වෙලාවට භාවිතා කරන එකක්. ඉතින් මේකේ දිනපතා ඔයාගේ දැනුමට දේවල් එකතු කරගන්න පුළුවන්, අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්, ගොඩක් වචන එතන ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම YouTube එකට ගිහාම ඕන තරම් channel තියෙනවා අපේ ලංකාවේ සුප්‍රසිද්ධ ගුරුවරු, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ගන්නන වෙනත් විශේෂ චරිත ඕන තරම් කරන channel තියෙනවා. ඉතින් ඒ වගේ අපිට තේරුම් ගන්න පුළුවන් සරලව ගන්වන විදිහේ channel තියෙනවා. ඉතින් ඒ channel වලට ගිහිල්ලා බලන්න ඔයාගේ දැනුමට ඔයාගේ capacity එකට ගැළපෙන විදිහට ඔයාට තේරුම් ගන්න පුළුවන් විදිහේ
channel එකක් videos වලට හොයාගන්න පුළුවන්. ඉතින් මේ ටික බලන්න බලනවා විතරක් මදි මේක අනිවාර්යෙන් practice කරන්නත් ඕනේ. මෙතනදී ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගොඩක් අයගේ දුර්වලතාවයක් වෙන්න හේතුව කතා කරන්නේ නැහැ. කතා කරන්න බයයි. වැරදි කියන තියෙන බයයි. ඇත්තටම අපි කතා කරොත් දැන් අපි ලාංකිකව විදිහට ඉපදෙනකොටම අපේ සිංහල භාෂාව අපිට හොඳට කතා කරන්න බෑ. අපි පටන් ගන්නකොට අපිට එතනදිත් වැරදුනා. හැබැයි කාලයත් එක්ක අපි අපේ භාෂාව හරි ලස්සනට කතා කරන්න ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකත් ඒ වගේම තමයි. ඇත්තටම ඉංග්‍රීසි කියලා ගත්තොත් එහෙම සිංහල භාෂාවටත් වඩා පහසු භාෂාවක්. මෙතනදී අපි භාවිතා කරන විදිහ අනුව තමයි මේ භාෂාව අපිට අමාරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක ඔයා දන්න එක වචනත එක වාක්‍යද කිසි ගැටලුවක් නැහැ. ඔයා ඒක තනියම හරි කතා බහ කරන්න පුරුදු වෙන්න. මේ වගේ දේවල් වලට කැමති යාළුවෝ ඉන්නවනම් ඒ යාළුවන් අසුර වැඩි කරගන්න සමහරක් වෙලාවට විදේශ රටවල යාළුවෝ ඉන්නවනම් ඒ අයත් එක්ක කතා බහ කරන්න මැසේජ් කරන් මෙන්න මේ දේවල් එක්ක ඔයාගේ දැනුම ඔයාගේ හැකියාව තව තව වර්ධනය වෙයි. ඒ වගේම පුළුවන් නම් ඉංග්‍රීසි වීඩියෝස් බලන්න, TV series බලන්න, ඒ වගේම ඉංග්‍රීසියෙන් යන නිවුස් පේපර්ස් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ දේවල් කියවන්න තේරෙන්නේ නැති වෙයි මුල් කාලේ. හැබැයි වචන ඒ දේවල් යෙදෙන විදිහ ඒව ඔයාගේ ඇහැට ඔළුවට හුරු වෙනවා. ඒ දේවල් කරන්න යනකොට මේ කියන දේවල් ඇත්තටම සමහරක් වෙලාවට අමාරුයි, මේ මොන මගුලක්ද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අර මං කියව උනන්දුව කියන කොටස මේකට දාගන්න එතනින් එහාට ඔයාට ඔක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒ වගේ ඕන තරම් ක්‍රමසාවිති තියෙනවා ඉංග්‍රීසි නිවුස් අහන්න. මෙන්න මේ දේවල් එක්ක ඔයා හිතාගන්නේ නැති විදිහට ඔයාගේ භාෂාව වර්ධනය වේ. මේකට ආශාව කියන එක එකතු කරගන්න. ඔයාට ආශාවක් ඇති වෙනකොට තව තව දේවල් හොයාගෙන යනවා. ඉතින් එතකොට ඔයා මං කිව්වා වගේ මේ භාෂාව ඔයා ඉක්මනින්ම ඉගෙන ගනි. මේ භාෂාව කියන දේ ඔයාට පුළුවන් වෙනවත් එක්කම මේ තාක්ෂණයේ තියෙන වාසි ටික ඔයාට ගන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට දැන් වෙද්දී අන්තර්ජාලයට ගියාම ලෝකේ ඕන රටක තියෙන ඕන විදිහක රැකියාවක් අයදුම් කරන්න පුළුවන්, රැකියාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ ඇත් එක්ක ගනුදුනු කරන්න, ඊමේල් එක්ක ගනුදුනු කරන්න ඉංග්‍රීසි භාෂාව බැරි නම්, ඉතින් ඒ දේවල් තේරුම් ගන්න බැරි නම්, ඒකට අවශ්‍ය වටපිටාව හදා ගන්න බැරි නම් ඔයා එතනදී ෆේල් වෙනවා. හැබැයි මං කිව්වා වගේ ඔයා ඉංග්‍රීසි භාෂාව හදා ගන්න, හදාගත්තට පස්සේ ඉතාම ඉක්මනින් දැන් අපි ගත්තාම ඒජන්සි වලට ලක්ෂ ගණන් දෙනවා, ලොකු කාලයක් බලන් ඉන්නවා. ඉතින් මේ වගේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඉතාම ඉක්මනින් අර තියෙන අවස්ථාවක් ඔයාලගේ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ඉංග්‍රීසි භාෂාව ඔයාගේ අලුත්ම ආශාව කරගන්න, අලුත්ම උනන්දුව කරගන්න. ඉතින් මේක පටන් ගන්න මේ දැන් ඉඳලා. ඊළඟ කාරණාව තමයි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මොන විදිහේ ජොබ් එකකටද යන්න ඕනේ කියලා. මම මෙතනදී ඔයාලට කියන දේ තමයි කවුරුත් කරන ජොබ් එකක්, කවුරුත් මේක හොඳයි කිව්ව පළියට, මේකේ මුදල් උපයන්න පුළුවන් කියලා කිව්ව පළියට, මේක හොඳයි කිව්ව පළියට ජොබ් එකක් තෝරගන්න එපා. පළවෙනි දේ ඔයාව හඳුනගන්න. ඔයා මොනවටද කැමති කියන දේ හඳුනාගත්තොත් තමයි ඔයාගේ මේ රැකියා ශේෂ්ත්‍රයට ගියාට පස්සේ ඔයා කරන රැකියාව, ඔයාගේ අනාගතේ, ඔයාගේ ජීවිතේ, ඔයාගේ සතුට තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට මම මාවම ගන්නම්. මං ඇත්තටම ඉගෙනගෙන තියෙන වෙනම ශේෂ්ත්‍රයක්, ලංකාවේ ජොබ් එකක් විදිහට කරලා තියෙන තවත් ශේෂ්ත්‍රයක්. හැබැයි දැන් මෙහි ඇවිල්ලා කරන්නේ ඊටත් හාත්පසින් වෙනස්ම විදිහේ ශේෂ්ත්‍රයක්. ඉතින් එතකොට බැලුවාම පළවෙනි දේ මම ඉගෙනගත්ත මං ආශා කරන දේ ඔබට ගිහිලා දෙයක් කරනකොට මම තෘප්තිමත් නැහැ. මම සතුටින් නෙවෙයි මේක 100%ක් කරන්නේ. එතකොට මං සතුටින් නෙවෙයි කියන්නේ මම මේ ජොබ් එකට මේ කරන දේවල් වලට මගේ උපරිමය හම්බ වෙන්නේ නැහැ. එතන මගේ උපරිමය මට දෙන්න බැරි වෙනවා කියලා කියන්නේ මම එතනදී 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් එතකොට මට ලැබෙන්න තියෙන අවස්ථාවන් වෙනත් උසස් වීම්, සමහරක් වෙලාවට වැටුප් වෙඩිවීම්, මෙන්න මේ කියන දේවල් ඔටෝමැටිකලි මට නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ තමයි ඔයාටත් මට කියන්න තියෙන්නේ. පළවෙනි දේ ඔයා කරන්න කැමති මොනවද, ඔයා සතුටින් කරන්න මොනවද කියන දේ හඳුනගන්න. ඒ හඳුනගත්තට පස්සේ අන්න ඒ කියන ශේෂ්ත්‍රයෙන් ඉස්සරහට යන්න. ඊළඟ දේ තමයි ඔයා මේ විදිහට තෝරගන්න ශේෂ්ත්‍රය පිළිබඳව හදාරන්න. සමහරක් වෙලාවට අවුරුද්දක්, අවුරුදු එකමාරක් දෙකක් විතර කැප කරන්න සිද්ධ වෙයි. හැබැයි ඒ ඔයා කැප කරන කාලයටත් එක්ක තමයි එතනින් එහාට ගියාට පස්සේ ඔයාට ගෙවන්නේ. ඉතින් එතකොට ඒක කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ලංකාවේ ඕනතරම් තැන් තියෙනවා නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. සමහර තැන්වල ඔයා එතන ඉගෙන ගන්න යනවට ඔයාට ගෙවන තැනුත් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයා හිතන් උදාහරණයක් විදිහට සූපවේදියෙක් වෙන්න තෝරගත්ත කියලා, චෙෆ් කෙනෙක් වෙන්න තෝරගත්ත කියලා. ඉතින් එතකොට ලංකාවේ ඕන තරම් තියෙනවා, නයිට කියලා තියෙනවා, ජර්මන් ටෙක් කියලා තියෙනවා, ඊට පස්සේ හාඩි උසස් තාක්ෂණ විද්‍යාල කියලා තියෙනවා, යූත් කියලා තියෙනවා, ඊට පස්සේ තව බැලුවාම ජර්මන් ටෙක්, හයි ටෙක්, මෙන්න මේ වගේ
එක තාක්ෂණ විද්‍යාල සහ නොයෙකුත් තැන් තියෙනවා. ඉතින් මේ දේවල් වලින් ලෝකෙ පිළිගත්තු විදිහේ සහතිකිකුත් එක්කම ඔයාට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට ඔයා යන ශේෂ්ත්‍රයක් පිළිබඳව ඉගෙන ගන්න ඉන්නවා කියලා කියන්නෙම ඔයාගේ එතන මිහා ගමනට ඒක මාර විදිය වටිනාකමක් තියෙනවා. ඒ වගේම තමයි පුළුවන් කාලයක් තියෙනවා නම් ඒ ඉගෙනගත දේත් එක්ක ලංකාවේ ඒ ශේෂ්ත්‍රයෙන් යම් කිසි විදිහක පළපුරුද්දක් ලබා ගන්න. ඒ කියන දේවල් ටිකත් ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් මෙහෙට උදාහරණයක් විදිහට රුමේනියාවට දැන් මම ඇවිල්ලා ඉන්නවා වගේ ඔයා අන්ස්කිල් රුමේනියාවට ආවා කියලා හිතන්න. අවුරුද්දක් දෙකක් තුනක් ඔයා අන්ස්කිල් විදිහට මොකක් හරි ෆැක්ටරි එකකට ජොබ් එකකට කරන්න කියලා කරගෙන යනවා. ඉතින් එහෙම ඉඳලා ආය ඔයා තැනකට මාරු වෙනකොට ඔයා යන්නේ ආපහු වෙනස් විදිහේ තැනකට. ඉතින් එතෙන් ගියාට පස්සේ ඔයා ආයෙමත් අර බිංදුවේ ඉඳලා යනවා වගේ තමයි පටන් ගන්න. එතෙන් ගියාම එතෙන් දිවට ආපහු හම් වෙන්නේ අර එතන දෙන අවම වැටුප කොටක් වෙලාවට. ඉතින් එතකොට අර විදිහට ඔයා ආස කරන ඔයාගේ ඇඟේ තියෙන ශේෂ්ත්‍රයක් තෝරගෙන ඒ ශේෂ්ත්‍රය පිළිබඳව හැදෑරීමක් කරලා ඒක පිළිබඳව පුළුවන් නම් පළපුරුද්ද රැකියා පළපුරුද්ද කියලා කියන්නේ හරි වටින දෙයක්. ඒකත් ඔයාට අවුරුද්දක් දෙකක් හරි එකතු කරගන්න පුළුවන්. එතනින් එහාට ඔයා මොන රටකට ගියත් ඔයාට වැටුප හම්බ වෙන, ඔයාට අවස්ථාවන් හම්බ වෙන්නේ ඔයාර ඉගෙනගත් සහ අර කැප කරපු කාලයටත් එක්කම. ඉතින් ඔයාගේ අත්දැකීම් ප්‍රමාණය වැඩි වෙන්න, ඔයාගේ දැනුම වැඩි වෙන්න ඔයාට අර අන්ස්කිල් කෙනෙක් ඇවිල්ලා අලුතෙන් බින්දුවෙන් පටන් ගන්න ආවම වැටුපට වඩා ගොඩක් හොඳ වැටුපකට යන්න පුළුවන්. ඒ වගේම අපි හිතන්නේවත් නැති රටවල් වල ඔයාට අවස්ථාවන් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මම මේ කිව්වා වගේ පුළුවන් විදිහට මේ වගේ තැනකින් ඔයාගේ දැනුම හදාගන්න. ඒ වගේම ඔයාට අවශ්‍යම නම් අර වගේ කීප තැනකට යන්න බැරි නම් ඔයාට අන්තර්ජාලයෙන්වත් ඕන තරම් ඔයාට කෝසස් හොයා ගන්න පුළුවන්. ඒ වගේම ඒ විදිහට මම ගෝගේ ලෝකෙ පිළිගන්න දැන් ඔයාට හොයා ගන්න පුළුවන්. මේ හැම එකක්ම කරන්න අවශ්‍ය වෙන්නේ උනන්දුව කියන කොටස විතරයි. ඉතින් මෙන්න මේ කියන කොටස් ටික ඔයා හදාගත්තට පස්සේ එතනින් එහාට ඔයාට තියෙන පුංචිම දේවල් ටිකක් කරන්න තියෙන ඔයාට හිතා ගන්න බැරි තරම් අවස්ථාවන් හම්බ වෙයි. ඉතින් එතනින් එහාට තෝරගන්න තියෙන ඔයා මොන රටටද යන්නේ කියලා. මොකද ඒ වගේ ගොඩක් අවස්ථා තියෙද්දි ඔයාට කැමති විදිහ රටකට ගිහිල්ලා කැමති විදිහට හම්බ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට සතුටින් එතන වැඩ කරන්න පුළුවන්. අනාගතේ හිතා ගන්න බැරි තරම් ලස්සන වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් වගේ ඒජන්සි වලට ලක්ෂ 10 15 20 දීලා කාලයක් බලන් ඉඳලා ලොකු කට්ටක් කාලා එහෙම එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාව ගන්න ඔයාට සල්ලි දීලා ඊට පස්සේ ඒ නිසා භාෂාව හදා ගන්න. මම මේ කිව්ව වගේ ඒ අධ්‍යාපනික සුදුසුකම් ටික හදා ගන්න. මම කියන්නේ ඔයා කරන්න යන ජොබ් එක පිළිබඳව දැනුම හදාගන්න. ඒ වගේම මේ කියනවා වගේ ඊට පස්සේ ඒ දේවල් පිළිබඳව පළපුරුද්දක් අරන් තියාගන්න. මේ දේවල් ටික හොඳටම ප්‍රමාණවත් ඔයාට ලස්සන රට රැකියාවකට එන්න. ඉතින් එහෙමනම් මම හිතනවා මම මේ කතාබහ කරපු දේවල් ටික අනිවාර්යයෙන්ම රට එන්න බලාපොරොත්තු වෙන ඉන්නයට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලගේ අදහසොත් පහලින් කමෙන්ට් කරන් යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ channel එක තාම subscribe කර නැත්නම් channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ Facebook page එක තියෙනවා travel with hasa. ඒකත් එකතු වෙන්න. ඉතින් ඔයාලගේ දේවල් ඒ හරහා බෙදා ගන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අදට මේ video ඉහෙලෙන්න ආයෙ දවසක වෙනස්ම විදියෙ අලුත්ම හරවත් video එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමි. ඉතින් එහෙමනම් ඔයාලා හැමෝටම ජය වේවා.